தெருல இதுல கீபம் பலாங்கு பட் எல்லோரும் இந்த பலா மகட்ட கீழ ஆயிரவங்க මෙතන අපේ සේනාදී පුරුද සහෝදරයව අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට එයායි මේ කලින්ම දැනුවා ඊය වෙනකොට නීතිඥවරු හරහා එයා දැනුවා හෙට CID එකට යනවා කියලා. CID එකට බාර වෙනවා CID එකට කට උත්තර දෙනවා කියලා. ඒ මොකද අද වුන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් ආරම්භ කරා. ජාතික ව්‍යාපාරයක් අද ඒගොල්ලෝ ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න අද උදේ රැස්වීම තිබුණා. ඒවා ඉවර කළා. එයා පොරොන්දු වුණා හෙට උදේ එනවයි කියලා. එහෙම ඉතියේදී තමයි අද මේ එතන ඉඳලා එළියට ගිහිල්ලා තවත් අර අත්අඩංගුවට ගත සහෝදරයෙක් බලන්න යනකොට තමයි මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඉතින් CID එකට බාර වෙන්න එන මිනිස්සයා මොකද අතරමඟ මේව කරන්නේ? දැන් මේ පොලිසියට අවශ්‍ය නිකන් මැර ක්‍රියාමාර්ගයට යන්නද? සිවිල් නීතිය අනුව එයා හෙට CID එකට ගියා නම් CID එකේදී ඕනනම් අත්අඩංගුවට ගැනීම හරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්න හැකියි. දැන් අපි ආවේ ඒ සහෝදරයා බලන්න. ආවාම කියන්නේ දැන් මේ පොලිසිය මේක වුණාට අත්අඩංගුවට අරගෙන තියෙන CDB ද මොකද ඒකෙන්? ඒ විතරක් නෙවෙයි ඔහුව කියන්නේ මේ ඔහුව හෙට පෙරටුවකට දාලා තියෙනවා. සේනාධිව පෙරටුවකට දැම්මට වැඩක් නැහැ. මොකද සේනාධිව මං ඉඳලා පෞද්ගල කාලේ මේ රූපවාහිනියේ උදේ දවල් අවස 500 පාරක් විතර මිනිසුන්ට පෙන්වුවා. ලක්ෂ ගානකට මිනිසුන්ට පෙන්වුවා. ආ ඒ විතරක් නෙවෙයි මේ ගෝල් ෆේස් එකට ගියා හැම එක්කෙනාම සේනාධිව දන්නවා. සේනාධි කියන්නේ හැම තැනකම රැස්වීම හැමතුව හැම තැනකම ප්‍රසිද්ධ යුතු චරිතයක්. එයාව අඳුරගන්න මේ කවුරුවක්ක පෙරටුව ඕනේ නැහැ. ඕන මිනිහෙකුට කිව්වම මේවකට දාගි. මේ පෙරටුව දාන්නේ මොකටද? ඕවා තමයි මේ ඔය පොලිසිය එක්කව වෙලා කරන කුමන්ත්‍රණ. ඒ කියන්නේ මොකද්ද පෙරට්ටුවකට දාන්නේ? ඒ මොකද හෙට දන්නවා මේ වගේ සහෝදරයෙක් දැම්මැටි අධිකරණයෙන් ඇපදෙනවා. ඒ ඇප නවත්තන්න තමයි පෙරට්ටුවයි කියලා කියන්නේ. එතකොට මේකේ කරන්නේ මේ නීතිය ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි දඩයම් කිරීමක්. මට ඊයේ ජනාධිපතිතුමා විවාහ මංගල උත්සවයේදී හම්බෙලා මං කිව්වා මේ මර්ධනය නවත්තන්න. මේ 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 මර්ධනය කියන එක වෙනදා අපි 2002 ආණ්ඩුව 2015 ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක හදපු ආණ්ඩුවේ මම කැබිනට් ඇමතිවරේ. ඒ ආණ්ඩුව වලින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ආපු හැමදාම තියුණ විශේෂ දෙයක් තමයි එයා ආවහම තියුණ හදිසි නීතිය නැති කරා. 2002 දී හදිසි නීතිය නැති කරා. බැරිකේඩ් අයින් කරා. 2015 දී ආපහු හදිසි නීතිය නැති කරා. බැරිකේඩ් අයින් කරා. අද ඒකේ අනිත් පැත්ත සිදු වෙනවා. එතකොට මේක එතුමා කරනවද එතුමව අමාරුවේ දාන්න රජයේ කොටස් කරනවද කියන එක අද විශාල ප්‍රශ්නයක්. මේ යන ගමන මොකක්ද කියන. මොකද ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔහු පැහැදිලිවම කියනවා නිර්මාණශීලී අවංක බොහොම සාමකාමී අරගලකරුවෝ හිටියා ප්‍රචණ්ඩකාරීන් හිටියා. එතකොට අත්අඩංගුවට මේ කට්ටිය එක සංවාදයක් ඇති කරනවා අනිත් කට්ටියට විරුද්ධව තමයි ක්‍රියා කරන්න කියලා. ඒ නිසා මම එතුමාට කිව්වා මේකේ බොරුවට දෙපැත්තට කතා කරලා වැඩක් නැහැ. මේම කණ්ඩායම් දෙකක් ඉන්නවා කියලා කණ්ඩායම් හරියට නිශ්චිතව හඳුනා ගන්න ඕනේ. මේ දඩයම් කරන්නේ අර නිර්මාණශීලී ඒ අවිහිංසාවාදී අරගල කරුවන්න. ඒකයි අපි තියෙන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ ගිනි තියපු කට්ටිය ගහගන්න ගිය කට්ටිය මේ දණ්ඩ නීති සංග්‍රහයේ වරදවල් කරලා තියෙන කට්ටියව ගත්තට. නමුත් මේ සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වශයෙන් මේකට නායකත්වය දුන්න කට්ටිය තමයි. එතකොට මේ නිසා මේ රජය මේ විදියට යනවනම් මේ රටේ නැවත අරගලය ඇති වෙනවා. මේ රටේ විශාල බහුජන ව්‍යාපාරයක් මේකට විරුද්ධව නැගිටිනවා මතක තියාගන්න. මේවා පොලිසි දාලා මේවා හමුදා කඳවුරු දාලා මේවා මේ රැඳවුම් කඳවුරු දාලා නවත්තන්න බෑ.